अद पसुगी काले दिगिंदिकटम शोधना एलवेनवा विशेषयेंम मे मिलिटरीकरणयक् पिलिबंदव सहर राज्य आयतनवल हिल तनतुरु सहा मे विश्रामिक हमुदा निर्धारण यदवीम गैन मेत काले ईये पिरियदम चोदनावक् एलवुनि मे कोविड कार्यसाधक बलकाय मर्दन मे कार्यसाधक बलकाय ओबतुमा प्रधानित्वय दरन प्रधानिया लेसिन कटयुतु करनवा एकहेम नोवेवेन्नट उन यहरहा निसियाकारव कटयुतु वन्ने नैहै कियला අපි පැහැදිලි කරගමු අර කලින් ලිසිම්ම මං හිතන්නේ මේ අපේ ප්‍රේක්ෂකයන්ට වඩාත් වැදගත් වේවි. ඔව් දැන් මෙහෙමයි හමුදා නිලධාරීන් විශ්‍රාම ගන්නේ රාජ්‍ය ආසනය ශ්‍රී ලංකාවේ රජයේ දෙපාර්තමේන්තු වල නැත්නම් අනිකුත් ආයතන වල වගේ නිමිට ගොඩක් අඩු වයසකින් සමහරලාට වුන් දක්ෂ නිලධාරීන් විශ්‍රාම ගියන් පස්සේ වුන් පෞද්ගලික ශේෂ්ත්‍රයේ රැකියාවන් වලට සම්බන්ධ වෙලා පෞද්ගලික ශේෂ්ත්‍රයේ සැලකියුතු යම් කිසි කාර්යභාරයක් කවුන්ට් කරනවා. ඒ අනුව මේ රජයේ විසින් සමහල්ලාට තතුතුරු සදහා තෝරාගත් දක්ෂ නිලධාරීන් යොදවලා තිබෙනවා. ඉතින් ඒ අනුව වුන් කටයුතු කරමින් යනවා. නමුත් ඔබතුමා අහපු ප්‍රශ්නේ මේ මිලිටරීකරණය සහ හමුදාවේ කොයි කාර්ය සාධක බලකාය මේක කාර්ය සාධක බලකායයි ක්‍රියාන්විත මධ්‍යස්ථානය පටලගත්තම මේ ප්‍රශ්නේ සෑහෙදුරට ඇති වෙනවා. යම් කිසි පුද්ගලෙක් හොඳ අවබෝධයක් තියෙන බුද්ධිමත් පුද්ගලයෙක් තේරු ගන්න ඕනේ කාර්ය සාධක බලකාය කියන්නේ මොකද ක්‍රියාන්විත මධ්‍යස්ථාන කියන්නේ මොකද්ද කියලා. කාර්ය සාධක බලකායට ප්‍රධානියත්ව දරන්නේ අතිගරු ජනාධිපතිතුමා. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමහරට පමිනනවා. මේ සෞඛ්‍ය අමාත්‍ය සම්බන්ධ අමාත්‍ය වරියන් දෙදෙනෙක් අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ තිදෙනාම මේ කාර්ය සාධක බලකායේ ඉන්නවා. ඊට අමතරව තවත් අමාත්‍යවරුන් විශාල ප්‍රමාණයක් මේ කාර්ය සාධක බලකාය රැස්වීම වලට සම්බන්ධ වෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ ගාමිණී ලොකුගේ එතනින් ගියාම ප්‍රසන්න රණතුංග ගරු අමාත්‍යතුමා එතනින් ගියාම බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යතුමා නාවල් රාජපක්ෂ අමාත්‍යතුමා මේ වගේ විශාල සංඛ්‍යාවකුත් මේ කාර්ය සාධක බලකාය රැස්වීමට සම්බන්ධ වෙනවා. එතකොට මේ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා හමුදාපතිවරයා නෙමෙයි. ඒක වරද්දගෙන නමුත් ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ජාතිගරු ජනාධිපතිතුමා විසින් ක්‍රියාවේ යොදවන්න කියලා එතනදී තීන්දුව తీන ගන්න සමහර දේවල් ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී වශයෙන් අපි සම්බන්ධ වෙනවා. ඒත් එක්ක ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍යවරුන් ඒ අවස්ථානුකූලව සාකච්ඡා වලට කැඳවලා තීන්දුව తీන අරගෙන අතිගරු ජනාධිපතිතුමාගේ කාර්යසාධක බලකායට ඒවා යොමු කරලා එතනින් අවසන් තීරණ ගැනීමක් තමයි මේ රටේ සිද්ධ වෙන්නේ. ඉතින් මේක මිලිටරීකරණයක් නෙමේ. මේ සම්බන්ධකත්ව කාර්යසාධක බලකායි संगम वलुदाट राज्य वैद्य संघ में अनुद्ध पारदी विशेषज्ञ वैद्य पद्मा गुणरत्न श्रीलंका वैद्य संघ में सभापतिमेनो एक अर्थकथन पुलवांगी दूर्ण अट अथम युद्धवल अट අපි යන අපි මේකක් නෙමෙයි එමය තමයි හමුදා යුද්ධ කරද්දිත් ඒ වගේ අදත් අපි එමය අද ඔබ දකින්න ඇති මේ අපි පටන් ගත්තේ වූහාන් වලින් අතිකර ජනතුමා අපිට මේ නිරෝධායනය කිරීම අද නිරෝධායනය තවදුරටත් කරගෙන යනවා ඊට පස්සේ රෝහල් වල ධාරිතාවක් තිබ්බේ නැහැ මේ කොවිඩ් ආසාදිතයන් රැක බලා ගන්න වාට්ටු තිබ්බේ නැහැ වාට්ටු හදලා දුන්නේ හමුදාව යොදවලා ඊට පස්සේ දව දකින්න ඇති දවසකට විශාල සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් හමු වුණාත්දී මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයට කිසිදු හැකියාවක් තිබෙන්නේ නැහැ. එදාම වුණ රෝහලකට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රැගෙන යන්න. අපි ඒක කියනකන් හිටියේ නැහැ. අපි ඒකට ඉදිරිපත් වෙලා අපේ හමුදාවෙන් වාහන යොදවලා හමුදාවේ අපේ වීරෝදාර දැයේ පිනට පහළ වූ වීරෝදාර රණවිරුවන් යොදවලා අපි අපේ මේ PHI මහතුරුන්ට උදව් කරමින් ඔවුන්ට සහයෝගයක් දක්වමින් ඔවුන් දන්නවා ඇත්ත කතාව මොකද්ද කියලා. භූමියේ ඉන්න කට්ටිය දන්නවා. අපි යොදවලා අපි ඒ ආකාරයෙන් ඔවුන්ව රෝහල් කරා හෝ රගෙන යන්න අපි සෑහෙන අදටත් අපි මේ තත්ත්වය ඇති කළ දෙමන හමුදාය වාහන දර තමයි සෞඛ්‍ය ශේෂ්ත්‍රයටත් වැඩිය වාහන යොදවලා සහ සෞඛ්‍ය ශේෂ්ත්‍රයටත් වැඩිය සංඛ්‍යාව දෙන හමුදාවේ ඊට පස්සේ මේක කරගෙන යද්දී අපිට ICC බදිනා නැත්තම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කියන එක අපි හමුදාවෙන් පටන් ගත්තේ ඒවා අපේ අපි හිතලා තමයි අපි මේ දේවල් පටන් ගත්තේ ඒ වගේ තමයි අදට මෙච්චර ශ්‍රංකාවේ අද 32000ක් රෝගීන් ඉන්නවා ශ්‍රී ලංකාවේ ඔවුන්ට රෝහල් ධාරිතාවේ කිසිසේත්ම හැකියාවක් නැහැ මේ සම්බන්ධ කටයුතු කරන්න මේ ICC හදපු හින්දා පතරමැති ප්‍රතිකාර මධ්‍යස්ථාන වල තමයි දැන් ටවුන් ප්‍රතිකාර මධ්‍ය කරන්නේ රෝහල් වලට අමතරව. ඒ දේ තත්ත්වය අපි අතිකල දුන්නා. ඔබ දන්නවා දවසකට එන්නත් 1000ක් 2000ක් ගන්න අවස්ථාවක් අතිකරු ජනතුමක් වා
හමුදාවේ යොදවලා හමුදාවේ වෛද්‍ය අංශ යොදවලා හමුදාවේ හමුදාවේ වෛද්‍ය අංශ යොදවලා එන්නත් කරන්නට සම්බන්ධ වෙන්න කියලා. අපි දවසට 70,000 ලක්ෂේ එන්නත් කරන්නේ කරන්න අපි සම්බන්ධ වුණ සෞඛ්‍යත් එක්ක සහයෝගය දක්වගෙන. ඉතින් ඒ තත්ත්වයට උනා. දැන් උදාහරණයක් වශයෙන් පෙරේදා වෙද්දී අපේ තිබ්බ කාර්ය සාධක බලකාය රැස්වීමේදී ජනාතුමාගේ යම් කිසි පැහැදිලි කරුණක් ජනාතුමා කෝ මෙච්චර එන්නත් ගෙන්න දීලා දීද්දී පෙරේදාට ඉස්සල දවස් දෙකක එන්නත් 1000ක් 2000ක්වත් එන්නත් කරන්නේ කළා නැහැ රටේ. ඉතින් ඊට පස්සේ ජනාතුමා ඒක හමුදාවට කියලා දැන් උදාහරණයක් වශයෙන් ඊයේ කටුනායක කලාපයට එන්නත් 10000ක් ලබා දීලා අපි ඒක දවසේ පැය 5ක් 6ක් ඇද්දී ඒක ගහලා ඉවර කළා දැම්මා. ඉතින් අපිට දුන්නොත් යම් කිසි කාර්යයක් කරන්න කියලා අපි අනිවාර්යයෙන් මේක කරනවා. අපිට දුන්න වෙලාවට දවසක් දුන්නා නම් දවස තුනක් අපි ගහලා මේක පෙන්නනවා. ඉතින් අපිට එවැනි හැකියාවක් තියෙන දක්ෂ දැයේම පිනට පහළ විරෝධාර රණවිරුවන් මහන්සියලා මේ දේ කරන්නේ. ඉතින් නමුත් යම් යම් ඔය කියන ආකාරයේ දකින්න අකමැති කණ්ඩායම් තියෙන්න පුළුවන්. මේක හමුදාවෙන් කරන දෙයක් නෙමෙයි. මේකේ ඔක්කොම රටේ ඉන්න ජනාධිපතිතුමාගේ ඉඳලා විශේෂඥවරුන් ඔක්කොම සම්බන්ධ වෙලා මේ තිරේ සමහරට දකින්න නැතු වෙති. සමහරලාට අපි ඇවිල්ලා කතා කරද්දී හිතනවා ඇති මේ අපි තමයි තනියෙන් කරන්නේ කියලා. මෙහෙමකත් තත්ත්වයක් නැහැ. ඉතින් හැම එක්කෙනාමත් කතා කරන්නේ දකින්න දෙන පසුගිය කාලේ දැකපු දේවල්. ඉතින් ඒ තත්ත්වයක් නැහැ. අපි රටේ ජනතාව වෙනුවෙන් එදා යුද්ධේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න කටයුතු කරා සේම අදත් කොයි ද ආරක්ෂා කර ගැනීම සඳහා රටේ ජනතාව කරනවා. ඉතාමත් සුළු අනවබෝධයක් තිබෙන පුද්ගලයන් මෙවැනි දේවල් විවේචනය කරාට රටේ බහුතර ජනතාව දන්නවා ත්‍රිවිධ හමුදාව මොනතරම් කාර්යයක් කරනවාද කියන එක.